एमटी न्यू डायमंड नौका वे पालने करतीबु गिन्न पेरेदा याली हट गिन्न तिबुना श्रीलंका नाविक हमुदाव श्रीलंका गुवन हमुदाव श्रीलंका विरला रक्षक डिपार्टमेंट श्रीलंका वराय अधिकारी इंडिया नाविक हमुदाव सह इंडिया विरला रक्षक डिपार्टमेंट एकाबद्धव गिन्न पालने करीमट कटयुतु कला एयनु नाविक हमुदाव पैसुवे अद अलियुमवन विट गिन्न संपूर्णयेन्म पालने कर ऐति बवयि मेवन विट नौकावे गिनिदल हो दुम पिटवीमक निरीक्षणे नोन बवयि नाविक हमुदाव पैसुवे केसे वितत तव दोटत नौकाव पिलिबंदव दडी अवधानयकिन पसुवन बवद नाविक हमुदाव प्रकाश कला मे अतर नौकावे हटगत गिन्न हेतुवेन सिदु ऐति हानि अतुरु इदिरि क्रियामार्ग संबंधयेन सोया बैलीमट अदाल गलुम्कार समागमे विशेषज्ञ तुन दिनकु अद एमटी न्यू डायमंड नौकावट अतुलुना ඔවුන් මූලික පරීක්ෂණ කටයුතු සිදු කර විශේෂයෙන් ගිනිගත් රසායනික සංයෝග වන තෙල් ප්ලාස්ටික් වයර් ඒවා දැවි අවසන් වුණාම විෂ වායුන් නිපද වෙනවා අනිවාර්යයෙන්ම මේ විෂ වායුන් ප්‍රමාණ පිළිබඳව දැනගන්නට නෞකාවේ අතුලත උෂ්ණත්වයේ සියලු දත්ත රැගෙන මේ උදවිය දැනට පිටතට ඇවිල්ලා තියෙනවා ඊයේ වන විට MT New Diamond නෞකාව සංගමන් කන්ද තුඩුවේ සිට නැගිනිර මුහුදේ නාවික සිතපුම් 27ක් දුරින් පැවති අතර අද උදෑසන වන විට ඒ නාවික සිතපුම් 42ක දුරක් දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශයට ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ඇදගෙන प्रदेश सागर परिसर पद्धति परीक्षा එතනින් ජල සාම්පල් ලබා ගත්තා ඒ ලබාගත් සාම්පල් මේ වෙනුවකට අදාළ රසායනාගාර වලට යවලා තියෙනවා ඒ රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ මේව ඇත්තටම නැවේ දහනිය සඳහා ගෙනාපු ඩීසල්ද එහෙම නැත්නම් නැවේ ප්‍රවාහනය කරමින් තිබුණු බොර තෙල්ද කියලා ඇත්තටම මේ තෙල් සාම්පල ඉතාමත් ඝන සාම්පල කළු පාට හුරු ඝන ද්‍රවණයක් බොර තෙල් සමානයි නැවත දුවන ඩීසල් නේ මෙතන තිබුණේ ඉතාමත් ඝන තෙල වෙළඳ නෞකා මේක පාවිච්චි කරන්නේ හෙවි ෆියුල් ඔයිල් කියලා එය කළු පාටට හුරු ඝන ද්‍රවයක් මේ අවස්ථාවේ නැවේ තින තාක්ෂණික දත්ත විශ්ලේෂණ කරාම අපිට දැනුණු දේ තමයි නෞකාවේ කිසිම විටක බොරතෙල් ගබඩා සංචිතයෙන් තෙල් කඳුවක් වෙන්නට කිසිම හැකියාවක් නොතිබුන බව කෙසේ නමුත් ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිමිදුම් කරුවන් සහ නාවික හමුදාවේ කිමිදුම් කරුවන් ඒකාබද්ධ කිමිදුම් කටයුත්තක් කිරීමට සූදානමින් සිටිනවා නිව් ඩයිමන්ඩ් නෞකාව ගිනි ගැනීමට ලක්වීමෙන් මෙරට සාගර පරිසර පද්ධතියට සිදු අලාභය සම්බන්ධයෙන් සහ ඉදිරි නීති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය පරිසර රමාත්‍යංශයේ ඇතුළු නිලධාරීන් පිරිසක් අද යලිත් නීතිපතිවරයා සමග සාකච්ඡා කළා. අද දින ගරු නීතිපතිතුමා හමු වූ අවස්ථාවේදී එම මුහුදු තීරයෙන් ලබාගත් තෙල් අඩංගු ජලජ සාම්පල සහ ස්ථාන පරීක්ෂාවේදී ලබාගත් අදාළ ඡායාරූප ඇතුළු වීඩියෝ පට ගරු නීතිපතිතුමාට ලබා දී පෙන්වා දුන්නා. එහිදී අදාළ කළු තෙල් සාම්පල ඩීසල් නොවන වෙනත් තෙල් වර්ගයක් වන බවටත් ප්‍රකාශ කළා. මෙහිදී අදාළ නෞකාව ආශ්‍රිත මුහුදු තීරයේ අවශ්‍ය රාජකාරී කටයුතු කිරීම සඳහා විධාන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙසටද ගරු නීතිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දීමක් සිදු කළා. එම තෙල් කාන්දුව අදාළ නෞකාවෙන් පිට වූ තෙල් බවට පැහැදිලි වන බවත් ඔවුන් දන්වා සිටියා. තව දුරටත් මුහුදු තීරයට හා සාගරයට අදාළ තෙල් වලින් සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීමට සහ මනුෂ්‍ය ජීවිතවලට අන්තරාදායක තත්වයක් හට ගැනීම වළක්වා ලීමටත් අදාළ අවශ්‍ය ඉක්මන් ආරක්ෂක පියවරක් ලෙසට වහාම මෙම නෞකාව පිහිට ඇති ස්ථානයේ සිට මුහුදු සැතපුම් 200ක් දුර ආරක්ෂිත ස්ථානයකට ඉවත් කරන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බවට අදාළ නැවේ පාර්ශවයන්ට නියෝග ලබා දිය යුතු බවට තීරණය වුණා.